උනරුද වාශන. අයිබෝන් මිතුරනි මිතුරියනි, ආලෝචනා අන්තර්ජාල සංග්‍රහව විසින් ගෙනෙන පුනරුද භාෂණ සම්භාෂණ මාලාවේ තවත් අදියරක්. මේ 20 වෙනි සාකච්ඡාව පසුගිය සාකච්ඡාවලට සම්බන්ධ වෙච්ච ඔබ දන්නවා. දැන් අපි බොහොම කිට්ටුවට ඇවිල්ලා තියෙනවා කතා කරන්න. මේ දැන් මේ තියෙන ජාත්‍යන්තර වශයෙන් අපි සහ අපේ රටත් ඇතුළුව තියෙන නූතනත්වයේ ගමන් මාර්ගය ඇවිල්ලා තියෙන විශාල අර්බුදය ඇතුළේ ඒක හරවන්න පුළුවන්. නමුත් ඉදිරියට යමින් මේ ගමනට විකල්ප වූ වඩා අලුත් පියමන් ඔස්සේ නව ශිෂ්ටාචාර අවධියකට මනුෂ්‍යයා ගෙනියන්න පුළුවන් විඥානය පිළිබඳ යම්කිසි පැහැදිලිතාවයක් මතුවේගෙන එනවා. සිතිජය අපට වඩා පැහැදිලි වෙන පටන් ගන්න මේ අලුත් මනුෂ්‍යයා, මේ නව මනුෂ්‍යයාගේ ස්වභාවයන් කවරේද කියලා. අපි අද මේ කෙටි සාකච්ඡාවට උත්සාහ කරන්නේ ඒ කතෘකයාගේ, අලුත් කතෘකයාගේ ලෝක දැක්ම පිළිබඳ පැහැදිලි අදහසක් ගන්න පුළුවන්ද කියලා. ටිකක් සංකීර්ණ මාතෘකාවක්. දාර්ශනික ප්‍රශ්න තියෙනවා මේක ඇතුළේ, සමාජීය ප්‍රශ්න තියෙනවා, විද්‍යාව විසින් අපි ලෝකෙ විස්තර කරන ආකාරයටයි ති ඥාන මීමාංසාත්මක ප්‍රශ්න තියෙනවා. නමුත් ඉතා කෙටියෙන් යමක් මතු කරන්න හදන්නේ, ඔබට මේ තිරෙත් පේනව ඇති වගුවක කොටස් දෙකක්. දැන් මේක එක දෙයක් තමයි. අපි නූතන විද්‍යාව පහුගේ අවුරුදු 2300ක් තිස්සේ ස්ථාවරව කියපු දෙයක් තමයි මේ අපේ අවකාශ, ගැන මේ අපේ අපි දකින අවකාශය, අපි ඉන්න අවකාශය, මේක හිස් කියන එක. භෞතික විද්‍යාව අපිට පුංචි කාලේ කියලා දීලා තියෙන මේ අවකාශය හිස්. මේ හිස් අවකාශයේ වස්තුන් තියෙනවා, ඒවා වෙන වෙනම එතකොට තියෙනවා. ඒතකොට මේ වස්තුන් හැදිලා තියෙන අණු පරමාණු දක්වා ගියාම පරමාණුවත් විශාල වශයෙන් හිස්. ඒක ස්කන්ධය ඉතාම ස්වල්පයි. ඒතකොට මහා හිස් ලෝකෙක කුඩා ස්කන්ධයක් තියෙනවා. ඒතකොට අපේ ග්‍රහ තරු නැත්තම් මන්දාකිණිය මේ ඔක්කොම බලමු විශාල ආකාශ වස්තුන් නැත්තම් මේ විශාල ග්‍රහ සහ තාරකා වස්තුන් ඒවා තියෙන වෙන වෙනම, ඒවා අතර කිසි සම්බන්ධයක් නැහැ. ඒවා හිස් අවකාශයක තියෙන වස්තුන් විදිහට තමයි දකින්නේ. ඒතකොට මුළු මිනිස්සුත් මේ ලෝකෙත් මේක අනිත් පැත්ත බලපහම අපිත් වෙන වෙනම ඉන්නේ. ගස්කොළන් අපිට වෙන වෙනම තියෙනවා. මේ ආදි වශයෙන් තමයි පරණ මිනිසාගේ ඔළුවේ ලෝක විස්තරය. ලෝකේ දකින්න වෙන වෙනම කැඩි කෑලි කෑලි වශයෙන් තියෙන යමක් විදියට. ඒතකොට නූතන විද්‍යාවේ උපංගෙයිම තියෙන රෝගයක් තමයි මෙන්න මෙහෙම තේරුම් ගැනීම. එතනින් කියන්නේ නූතන විද්‍යාව වෙන පාරකුත් නැහැ. විශ්ලේෂණාත්මක ක්‍රමය කියලා අපි කියන්නේ ඒ ලෝකේ කඩලා බලන්න ඕන ඉගෙන ගන්න. අපි ඒවට තමයි විෂයන් කියලා කියන්නේ. දැන් අපි අවාසනාව තියෙන දැන් එහෙම ඉගෙන ගත්තට කමන්නේ, කිසි වැරද්දක් නැහැ. විෂයන් හරහා ලෝකය අපි තේරුම් ගන්න කරන උත්සාහය නිර්ර්ථක එකක් නෙමෙයි. අපිට යම් කිසි දැනීමක් ලැබෙනවා. හැබැයි මෙතන විශාල උගුලක් තියෙනවා. උගුල තමයි අපි මේ කඩපු කෑලි ඇත්තයි කියලා විශ්වාස කරන්න පටන් ගන්න. අපි විෂයන් විදිහට කඩපු කෑලිත් එහෙම තියෙනවා කියලා ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව ආදි වශයෙන් දැන් ස්වභාවික විද්‍යාවන්ටත් ගියාම වෙන වෙනම අපි මේවා අඳුර ගන්න. දැන් මම කිව්වා ඒක අපි එහෙම තියෙනවා කියලා විශ්වාස කරන්න පටන් ගන්න. ඒ විදිහට සමහර ප්‍රතිපත්ති සකස් කරලා ඒ විදිහට ගමන් කරන්න පටන් ගන්න. ඔය පොඩ්ඩක් කල්පනා කරලා ඔබට පේන්න ඕනේ එහෙම කෑලි නෑ ලෝකේ. එහෙම වෙන වෙනම දේවල් නැහැ. ආර්ථික විද්‍යාව කියලා වෙනම අපේ සමාජ ජීවිතේ වෙනම කොටසක් කොහෙවත් නැහැ. ඒවා තියෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් තියෙන. අපි ඉන්නේ සමස්ත සාකල්ය එක ජීවිතයක් ඇතුළේ තියෙන. දැන් ඒ අන්නේ සාකල්ය ජීවිතය තේරුම් ගන්න ගියාම ඒකට අලුත්ම ප්‍රවේශයන් අවශ්‍ය වෙනවා. ඒතර අපිට දීලා තියෙන නූතන විද්‍යාත්මක ප්‍රවේශයෙන්, නූතන දාර්ශනික ප්‍රවේශයෙන් පවා නොණ්ඩි ගහන්න පටන් ගන්නවා මේ මහා ප්‍රශ්නේ ඉස්සරහ. දැන් අන්න එතනින් එනවා ගැටලුවක්. ඒක තමයි අපි සමහර පුරාතන දාර්ශනිකෝගේ ඇතැම් මතිමතාන්තරත් මතුවෙමින්, ඒ වගේම විද්‍යාව ඇතුළේ අපි දිගට මේක ටිකක් කියමින් ආවා. පද්ධති න්‍යාය නමින් වෙන ප්‍රවේශයක් මතුවෙන් පවතිනවා ලෝකේ තේරුම් ගන්න. ඒකේ ඉතාම කෙටින් කිව්වොත් ලෝකේ තියෙන අන්‍යෝන්‍ය සහභාගී ලෝකයක් විදියට අපි අන්‍යෝන්‍ය වශයෙන් බැඳුණු සමස්ත මහා පද්ධතියක් ඇතුළේ අපි ජීවත් වෙන්නේ. අපිත් පද්ධතියේ කොටසක්. අපේ ශරීරත් මහා පද්ධතියක් වෙනතර ඒක තියෙන කොටස් පවා වෙන වෙනම නැහැ. කිසිම දෙයක් වෙන වෙනම නැහැ. අන්නේ ඒ අලුත් අදහස ඇතුලේ තමයි මේ අලුත් දර්ශනයට සම්බන්ධ
දර්ශනය, දේශපාලනය, පරිසර හා සම්බන්ධ ආදි වශයෙන් සියලුම අපේ ක්‍රියාකාරකම් අලුතෙන් හිතන්න වෙනවා. එතන මේ අලුත් මනුස්සයෙකු ඔළුවේ තියෙනවා ටිකක් වෙනස් විදිහකට ලෝකේ බැලීමේ සහ ජීවත් වීමේ ක්‍රමයක් මතුවේගෙන එමින් පවතිනවා. ඒ නිසා මේකේ අත් වශයෙන් ලොකු දාර්ශනික ප්‍රශ්නයක් මම මේ වෙලාවේ ඒක අදගන්නත් කැමති නැති වුණත් කියන්න ඕන. ওই ද්‍රව්‍යවාදී විඥානවාදී කියලා අපි ලෝකේ දෙකට කඩලා කැඩුවා ඒක දකින විදියක්. අපි දකින්නේ ද්‍රව්‍යමය බලවේග වශයෙන් තමයි ඇත්ත ඒවා තියෙන්නේ. ඇත්ත කියලා හිතන දේවල්. අපේ මොලේ ද්‍රව්‍යමයයි. නමුත් අපි හිතන දේ පැරණි අදහස් වලට අනුව, පැරණි විද්‍යාවට අනුව විඥානය කියලා කියපු දෙයට කිසිම සබ්ස්ටැන්ෂල් කිසිම ද්‍රව්‍යමය පදනමක් නැහැ. සිතුවිලි කියන්නේ නිකන් හිස්ම දෙයක්. ඒතුළින් සිතුවිලි වලින් කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. නමුත් අපි පෙර හිටපු ගුරුවරු විද්වත්තු කියලා මම කියන්නේ මහා සිද්ධ යෝගෙන් වගේ පුරාතන විද්‍යාව දුටුදේ තමයි මේ චෛතසිකය සිත කියන්නේම ශක්තියක් කියන එක. දැන් චෛතසික ශක්තිය කියනම අපි කියුවා. විඥාන ශක්තිය මනුෂ්‍යයාගේ සිතේ ශක්තිය. ඒ ශක්තිය කියලා කියන්නේ අද භාෂාවෙන් කිව්වම ඒක ද්‍රව්‍යමය. එතකොට මේ දෙකට කඩපු එකම ප්‍රශ්නයක් වෙනවා. මේ කියන්නේ සිතම ද්‍රව්‍යමය බලවේගයක් වශයෙන් හැසිරෙන්න ඕනනම් අපි මේ භාෂාවෙන් කතා කරමු. අපිට පේන්නේ සිතත් කියන්නේ ද්‍රව්‍යමය බලවේගයක්. එතකොට ද්‍රව්‍යයේ විඥානය කියලා වෙන් කරපු එක හරියද නැත්නම් ද්‍රව්‍යයට ද්‍රව්‍ය විඥානමේද කියලා ආදි වශයෙන් ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් එනවා. අන්න මම මේ එක ලකුණයි කිව්වේ ඔබට මෙන්න මේ වගේ අලුත් ප්‍රශ්නයක් ලෝකෙ දිහා බලනකොට මතුවලා තියෙනවා. මේ අලුත් මනුස්සයා සම්පූර්ණ වෙනස් විදිහකට මේ ඒ අර්ථයෙන් ලෝකයේ මේ ওই ද්‍රව්‍ය විඥානය කියලා කඩපු දෙයට වෙනස්ව අවසානයේ බලපුවාම යම්කිසි ඓන්ද්‍රිය භාවයක් අන්‍යෝන්‍ය සහභාගික ලෝකයක් මේ අයින්ස්ටයින් තමයි මේක ඇත්ත වශයෙන් ඔබ දන්නා පදාර්ථයයි ශක්තියයි එකතු කරලා පෙන්වුවේ. දැන් අපි අවිලා තියෙන අලුත් අධ්‍යයනයකට මේ මානවයාගේ ශක්තියන් අතර විඥාන ශක්තියත් නැත්නම් චෛතසික ශක්තියත් දැන් ඕන්නම් අයින්ස්ටයින්ගේ සූත්‍රය ඇතුළට දාන්න පුළුවන්. මොකද ඒකටත් සමාන ලකුණක් දාලා EMC කියලා කියපු තැනට දාන්න පුළුවන් සමාන ලකුණක් චෛතසික ශක්තියක් තියෙන ඒ පදනම ඇතුළේමයි. එතකොට ඒකත් යම්කිසි වැඩ කරන දෙයක් ක්‍රියාකාරී ක්‍රියාත්මක වෙලා වැඩක් කාර්යයක් කළ හැකි දෙයක්. ඔබ දන්නවා ශක්තිය කියන්නේ කී නිර්වචන තමයි කාර්යයක් කිරීමට තියෙන හැකියාව වගේ. ඒ කියන්නේ චෛතසික ශක්තියත් ඒ වගේ දෙයක්. අපි ඒක තවදුරටත් ඉස්සරහදී කතා කරනවා. මේ අලුත් නව ලෝක දැක්මේ තියෙන ලක්ෂණයක් මූලික ලක්ෂණයක් විතරයි අපි මේ වෙලාවේ ගත්තේ. අපි ඉදිරියට ඒක සාකච්ඡා කරනවට බලාපොරොත්තු වෙමින් අදත් මම ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.